අරපි අපේ අන්තිමට කතා කරගරට ජීවන රතා වෙනස්සීම නිසා ඇති වෙච්ච ම් ගැන යටති කිව බෝ නොවන රෝග ගැනන් හරිනේද බෝ නොවන රෝගයටතැපි කතා කරා මනත් පකුගඩු රෝගය ගැන කතා කරා හරි අදාපි කතා කරනවා ඉතාාමතරව දියවැඩියාව පිළිකා ඇතිවීම ඇසේ සුද ඇතිවීම ගස්යි ඉාමතරව හර්ද රෝග ගැන කතාකන් හැබැයි මේ අපි සමහර පද්ධතිවලතිින් නැවත කතා කරලා තියෙනවා ඒවත් එක්කම නැවත්ත මතා කරගන්තත ඒටික ඉවරනාාට පස්ස අප එනවා ඒකොටස ඉවරනාාට පස්ස අපි කතා කරනවා තිරසාර සංවර්ධනය ගැන් මොනවද අපි තිරසාර සංවර්ධනයක් සඳහා අනුගමනය කරන්න ඕන කියලා අපි අද මේ කොටස සිියල්ලම ඉවර කරනවා රි බලමු? දිය වැඩියාවට බලපාන්නේ හෝමෝන් දෙකාක් එකක් තමයි මනදත ඉන්සිුලන් අනිත්‍යක තමයි මගද ගලග අරනේද ඉන්සිුලින් වලින් කරන්නේ බ්ලෝස් හත කරන බලයිකෝජන් බවට පත් කරනවා බ්ලකගන් වලින් කරන්නේ බලයිකෝජන් නැවත ගලුකෝස් පවට පත් කරන තර මේ දිය වැඩියාවට ප්‍රධාන හේතුව අපේ අග්ඥ්‍යාශයේ ලැංග හැන් දීපිකා සයිල විනාශවීම සාමානයෙන් දීවැඩිය අ රෝග තත්ත්වය පෙන්නුම් කරන කොටත් සයට තිහක් විතර අපේ ලැංගහැන් දීපිකා සයිල විනාශවෙලාතිී හරි එතන ලියගන් හෝමෝණය ල රුදුරයේ වැඩිපුරඇති ගලකෝ සිංසිුලින් හොමෝනය මගින් බ්ලයිකෝජන් බවට පරවා අක්මාවී තැම්පත් කරයි. ස ගලකෝ සින්සිවලීන් ගලයිකෝජන් බවට පත් කරන. දවැඩිය රෝකෙට හේතු ඉංසිවලින් හෝමෝනය ශ්‍රාවය කරන අග්්‍යශය ලැංගහැන් දීපිකාවල බීට සයිල විනාශවීම දෙක් උපතින්ම නොපිහිටීම නිසා ඉංශුවලින් ශ්‍රාවය අකර්මාණ්‍ය වීම විශේෂමබුතේ කුඩා දරුවන් සහෙම දිය වැඩිය තත් ඇතිවෙන්නේ यहाँ तस्सा ිය දේවැඩයාා තත්ව නිසි ලෙස පාලනය නොකිරීම නිසා ඇතිවන්න ප්‍රතිඵල එක වකු ගඩු දුර්වලවීම දෙක අන්දභාවේ ඇතිවේ අන්ද භාවේ ඇතිවෙන්නේ මොන රෝග නිසා පුතේ ගලූකෝමාව නිසා උතාට මතක දැන ඇබි නමේ පන්තිදි කිව්වා නත් ගල කෝම්මාාව කැන ක්‍රමයෙන් ක්‍රමයෙන් පෙනීම දුරුවල වෙලා අන්තිමට මොකදේ අන්ද භාවයට පත්ව ඇරි සා දියවැඩිය රෝගයෙන් පෙළෙනවනන් ඒක මැරුන් නැතිවුනාට එක හානිය පයන්නකයි කාලයක් යැනකොට එක්කෝ වක්කු ඩ දුර්වලා වෙලා මිය යන්න පුළුව ත වකඩු දුර්ුවල අන්ද වෙලා ජීවත්න්නත් පුළ දියවැඩිය ඇතිවිටීමට හේතු කාර्य බවුල නිසා එක්මනින් ජීර්ණය වන පිෂ්ටය සහිත සම්පූර්ණ නිියවඩ ඉවාත් කළ සහල්සා තිරිංගපිටි අආදියද දැ නිතර හාරයට ගැනීම වැනිදිරකිව පිෂ්ටමය ආහාර ගන්නවා කියීනක කියන්නේ

මානසික ආර්්‍රතියාදී දියවැඩියාව ඇතිවීමට හේතුවේ එනම් දියවැඩිය රෝගගේ මි දෙෙන්න්න නම්ම කත කරන්න ලපු දෙමේටික මනිප පඇතනේ මනද කරන්නවා ව්‍යයාම් කරන්න ඕන නේද ඉද පස්සේ මානසික සුවතාවක් ඇති කරන්නට ඕන පිෂ්ටි මේ හාර පුළුවන්තරං අඩුමෙන් ආහාරයට ගන්නට දියම එක නියෝඩු සහිත සහල්සා තිරිගුපිටි භාවිතය නිතර ව්‍යයයම් සිදුකිරීම මානසික සුවතා ඇති කිරීම පි තර පිළිකාවක් කියන්න පුතිෙන් අපේ පාලනයෙන් ගිලහුණු අනූනන විභාජනය මගින් දිගෙන්දිගටම සයිල ඇති කරන සයිලය කරතම අපිැනමකක් කියද පිළිකාවක් කිය තර පිරිකාවේ ආරම්භේ බොහොම කුඩා සයිලයක් තරන පිළිකාවේ ආරම්භය පුතේ බොහොම කුඩා සයිද අපි තමක බුලත්තිට කනවනන් දුම්පානය කරනවානන් හෙමනැත්කම් තැ මද්‍රවී දිවේයට තියන්ගන්න න එක ආරම්භේ සුදුපාට පොඩි ලපයක්වෙෙන්න්න පුළුවන් ආරම්භේ බොහම සුදුපාඩ ලපයක්වෙන්න පුළුවන් හැබැයි ඊට පස්සේ කරන්නේ එකෙන් කොටස කපල යවන්නවා ඒ පිළිකා සයිලද කියර බලන්න ඒ පිළිකාවක් කුණනොත් එෙම එක ඊට පස්ස වේගෙන් පැත්තිරේගෙන යනවා බලංගිලිද මුට කටම කදෙන් දවසින් දවස විශාල වේගෙන යනෝ තොර එකම විසන්ඳම ල මුොකෝර කොටස්ම කපල ඉවත් කරන්නට පෙනහලුනත් එහෙමයි හැැ වැඩේ තින ගොඩක් කෝරනිට අන්දුරගන්න පුළුවන්ගෙන ටිකක් රය නමුත් භ්‍යන්තයේ තිය දවල් දුරගන්න තිික අමාරු ඒත් දැනගන්නකට ගොඩක් පැතිරීලා ඉවරයි වකු ගඩුවටාවත් පෙනහලුවන්ටයන පෙනාළුවල නැවත ශිෂුම්න හරහ එම මුළු ඇග පුරාවන් පැතිරෙන් පුළ ති සමාරදේවල් සැත්කම්මවලින් කොටසක් කිවත් කරන්න පුළුවන් ද පියරු පිළිකාහෙම සමාරයට ජීවිත කාලයම් නැවත ඇති නොවැෙන විදිහ ඉවත් කිරීම හැකියාව තියෙනවා සමාර එකනව බෝහිට බාහිර පැත්තර සනි සභ්‍යන්තර ඉන්ද්‍රියන්ට ඇති වුණො ටිකක් භායනක තත්යක් කැටේර තින් මේ පිළිකා තත්ත කියලක් කියැන්නේ අනූනන විභාජනයෙන් සිදුවන සයිල බෙතිීමක් ලියමෝ දේහය කොටසක පාලනයකින් තොරව අසාමාන්‍ය සෛලබෙදීම සහ වර්ධනයවීම පිරිිකාවක් ලෙස හඳුන්වයි. මේකට අපි කන ආහාර ඊට පස්සේ පාර ජම්ඹුල කිරණවලට ලක්වීම එක්ේ කිරණවලට ලක්වීම නත් යගගේ විත හෙස්තු බලපා ද කොටසක පාලනයකින් තොරව අසාමාන්‍ය සයිල විදීමසා වර්ධනය වීම පිළිකාවක් ලෙස හඳුන්බයි. පිළිකාවධානම වැඩිවීමට හේතු එක කාර්මීකරණය සමග අයිතකර විකරණවලට නිරාවරණය වීම. සාර්මීකරණය සමඟ අයිතකර විකරණවලට නිරාවරණය වීම රසායනික ද්‍රව්‍යසාහ බැරලෝහ යනාධ්‍ය පරිසරය සුලභව ව්‍යාප්තවීම නිරන්තරයෙන් විකරණවලට නිරාවරණය වීම රසායනික ද්‍රවිය සහ බැරලෝහ අධිකව ශරීරගත්තවීම ඉට පස්සේ හර්ද රෝග හර්දයට රුදිරයනා සපේන නාල පටුවීම වෙන්න පුළුවන් අවහිරවීම වෙන්න පුළුවන් එම නැත්තාන් කපාටවල රිද්මය වෙනස් වීම වෙන්න පුළුවන් මේ කියන විදධතත්ත නිසා හර්දය නිසි පරිදි ක්‍රියාත්මක නොවිගේම හරද රෝග ඇතිවෙේ ද රෝග විනිසා මොක දෙනපුතේ පපුුවේ වේදනාව ආගාතය සහ ත්‍රරම්බෝසිී ඇතිවන්ඇන අි මේ කතා කරා රුදිරය පාඩමේද ගොඩා හර්ද රෝග වලට ප්‍රධාන හේ තුළියම මිනිසාගේ ජීවන චර්යා වෙනස්වීම පාඩ මිලියන්න ගොඩත් තිනෙනපුතේ හොඳ වෙන විසඳ වක්නැ අපිට මේ කොටස්ටික ලියාගන්නේ ්‍යන්ත්‍රීකරණය සමග මිනිසාගේ ක්‍රියාකාරකම් පහස්සවීම, චරීරයට් ව්‍යායාම මදකම අවිවේකීකම සහ මානසික පීඩනය පෙනහල්ලි රෝග ස්වාසනාලය ස්වාසනාලිකා ගාර්ථ සසන පද්ධතිආශසිිත ස්नाයිෝ පේෂियाනාදිය වායිහෝමාරුව සිදුකරන අව්‍යාවහෝ පටකවලට බලපෑම් කරන ව්‍යාධි තත්ත්යන් නැතිවීම නිසා පෙනහලිරෝග ඇති වී පෙනහැලි රෝගවලට හේතුෝ ර්මාන්ත සහ රථවාහනවලින් පිට කරන අහිත කර වායුවර්ග. ඉඩ පසබත හතිය ස්වසනපද්ධති ආශ්‍රිතව ස්වාසනාලය ස්වාසනාලිකා අනුශවාසනාලිකා ගර්ථයනාදී විව්හල ඇතිවන අසාදමික තත්වය නිසා අධිකලෙස ශලේශ්මල එකතුවීමෙන් වායහුවමාරුවට බාධ ඇතිවීම මෙහිදී සිදුවේ. හතියට හේතු එම අයිතකර වායුහා අංශුමය අපපද්‍රවිය අයිතකර වායුහා අංශුමය ආපද්‍රවිය මෙම තත්වයට හේතුවේ ग अमලග अधකවීම නිසා मीडසल ආරजीන පදි කතා खරපते हैं आමාශයක आස්තරය ඉदिමීම दिමීමටන प्र්‍රध है आमाश आස්තරය ඉදිමීම හා දැවිල් ඇතිවීම रोෝගේ प्र්‍රධාන ලक्षෂණයයි මෙම තත්तेයට හතු ආර්ය භාවුලතාව හේත්තුවෙන් නිස වේලාවකට ආහාර නොගැනීම අධධික අම්ලසාහ තෙල්සහිත ආහාර නිතර ගැනීම ඇතැම් අවෂදවලටත් එන්න පුළුවම්ඹ තිය නිසා තමයි අපි අෞෂද බොනකොට මේමන ප්‍රතියම්ල පෙතිත් දෙනවා ඒකමේන්න ගැස්්‍රේටි සඩුකර අරंगකාरी තත්ත්වයක් කැටතේ ජීවත්වීමෙන් නැතිවන මානසික පिධනය, අරවිත ඇසේ සුද්ද ඇතිවීම ඇසේ ස්තුද ඇතිවීමට හේතුව මතක නමේ පන්තිරිෙල් කාච්චයේ පෝටීනවල ස්භාවය විනස්සෙලා පාරදෘෂභාව නැතිවෙන දරනේ තර කොහෙද මේ ඇසේ සුදඇතිවීම බලපන්නේ ඇුමන කොටසරද කාචයතු හරි අක්ෂි කාචයේ පෝටීනවල ස්භාවේ වෙනස්වීම හේත්තුවෙන් කාච්ය පාරදර්්‍ය භාව නැතිවීයම ඇසේ සුත ඇතිවීම ලෙස හඳුන්වයි මේදී ඇසට ඇතුල්වන ආලෝකය දුර්වල ඇතු ආලෝ ඇසට ආලෝක ඇතුීම නැතිවී ඇස්පනීම දුර්වලවීම සිදුවී ඒේතුළියමෝ කර්මාන්තවලින් අයිතකරවායු විමෝචනය වීමෙන් ඕසෝන්වියන්න සවීම සවී පාරජම්බුල කරණ පැමිණීම ඕසෝන් වියෙන සිතුරුුවීම නිසා අයිතකර පාරජම්බුල කිරණ පුතුවියට පැමිණීම ැ අපේ අලුත් කොටසකට එන්න හදන්නේ අලුත් චොටසකට එන්න හදන්තය බලන්න සන් කොටසටෙන් හදන්නේ එතමයි තිරසාර සංවර්ධනය සහ පරිසර කළමනා කරණය මේ තිරසාරයන්නේ අදහසමකද තිරසාරයන්නේ අදහසමකද භාවිතා කරන ගමන්ම මතු පරපුරටත් තාරක්ෂා කනන අපකටික කියන තිරසාරකය වෙනනේ අරපිරිමැස්මෙන් භාවිතා කරන ගමන් මතු පරපරටත් ඒවා ආරක්ෂා කන අපකටි කියන වචනමු ගද තිරසාරකයත් තර තිරසාර සංවර්ධනය කියනක රදා පවතිනව කරුණු කේපයක් මත් රුණු කේපයක් මත එකත් තම ඇතේ තිරසාර කෘෂිකර්මාන්තය තිරසාර කෘෂිකර්මාන්තය තිරසාර කෘෂිකර්මාන්තය යටතේ නැවතෙනවා අපි බෝගමාරුව එට පසේ ජයිව පලිබෝද්ධ නාශක ජයිව පලිබෝදධ නාශක නතේ කාබනිික ගොවිතැන මේ වගේ කොටස්ස නව මිනිිසල මෙ කතා කරලා තිනේ තිරසාර කෘෂිකර්මාන්තය යටතේ ඊඩ පස්සේ අපි කතා කරනවා පාරම්පරික දැනුම්ම පාරම්පරික දැනුමසාහ තාක්ෂණය භාවිතය පතේ තාක්ෂණය භාවිතයේ මේයට තියැබි කතා කරනෝ වැැව ගැන තාක්ෂණයට තේ වැැව ගැන කතා කරනවා සිංහල වෙදකම ගැන පොටක් කතා කරනවා ඉට පස්සේ ආහාර ගැන කතා කරනවා හරි ආර ගැන කතා කරන ඉඩ පස්සේ තිරසාර සංවර්ධනයට තියැබි කතා කරන පුතේ මිනුම් දෙක තුනක් ගැනකත් තමයි ජලපිය සටහන් හගෙන ඉන්න නියකට කියනවා කාබන් පිය සටහන ආබන් පිය සටහන තුන් එනියකට කියනපුත්තේ ආහාර සැටපුම කියල ආහාර සැටපුුම් අද ආහාර සැතපුම කියල කියල ත කොටස් තුනකට කැළුම ගද තිරසාර කුෂිකර්මාන්තය ගැන කතා කරනවා ආරම්පරික දැනුම සහ තාක්ෂණය ගැන කතා කරනවා ජලපිය සටහන් කාබන් පිය සටන් සහ ආහාර සැතපුම ගැන කතා කන ඉඩ අමතරපති ඉඩ අමතර තව දෙකක්තින එකත්තම අපද්‍රවිය කළමනා කරණය අපද්‍රව්‍ය කළමනාකරණය සහ ශක්ති කළමනා කරනය ගැන කතා කන ශක්ති කළමනා කරණය ගැන කතාකන කොටස් ත ොක්කොම කොටස් පහයිකයමු තිරසාර කෘසිිකර්මාන්තය ගැන කතා කරන පාරම්පරික දැනුම සහ තාක්ෂණය ගැන කතා කරන ජලපිය සටහන් සහ කාපන් පිය සටහන් ආහාර සතපුම ගැන කතා කරන අපද්‍රව්‍ය කළමනා කරණය සහ ශක්ති කළමනා කරනය ගැන කතාක්. හන්නේ ප්‍රමේකෙට ගොඩාක් දෙවල් කියන්න තියන්නේ. මේවාි මිටිසලත් බෝගමාරුව නේද. ඉට පස්සේ. වබෝග වගේ වගැන කතා කර තිනෙන ජයිවක පලිබෝධකය කියෙන් මදපත. ජීවිීන් යෝදාගෙන වෙන ජීවිියෙක් මරණනවා තෙරුණේ ජයිවකයන්නේ එක පලිබෝධකයෙකො ජීවිියෙක් යොදාගෙන මරණවා තාවකොමද මරන්න පුළුව පස්සායනික ද්‍රව යෝදාගෙන මරන්නා පුළුව අපිෝගැෙන කතා කරලති තාබනික ගොවි යන පුතල දන්නවනේ දිරාපත් මියයන ශාකහා සත්ත කොට ස්යෝදාගෙන පොහොර න ඒවක් කරන. පස පාරම්පරික දැනුමසා තාක්ෂිණයටට වැැව ගැන කතා කන් සිංහල වැඩකම ගැන කතා කරන ආහාර ගැන කතා කරන්ි වොඩක් වැැව ගැන කතා කරොත් බනම් ම පරිසරේ තුළ තිරසාර සංවර්ධනය හා பரிசர கலமனாக அடுத்து திரசார சாங்வார்த்தனையு පරිසරේ තුල්්‍යතාව ආරක්ෂා කරමින් සහ අනාගත පරපුරට භාවිතා කළ හැකි පරිදි ස්භාවික සම්පත් නැනවත්ලෙස භාවිතා කිරීම ස්වභාවික සම්පත් නැනවත්ලෙස භාවිතා කිරීම තිරසාර සංවර්ධනය ව මිනිසා විසින් තම පරිභෝජනය සඳහා ස්වභාවික සම්පත් භාවිතා කිරීමේදී පරිසරයට හානිදාවික නොයනාගරෙන් ප්‍රශස්ත මත්තමක පවත්තා ගැනීම සඳහා සැලසුම් කිරීම පරිසර කළමනාකරණය ලෙස හැඳින්වෙේ මෙ වच තේරුම් රර सංවර්ධනයන ොකදද පරිසර කළමනා करනනමොකद तिරसाර සංवार्ධනයට භාविතාවෙන कता है क්‍රिया मार्ගटस भाग तिसाර कोशिකාर्මික භාवि्यය පාරම්පරික දැනුම සහ තාක්ෂණය භාविතය kababan peyasataahan saha आhar සप aවම කිීම අපද්‍රव्य කළमනාකරणය සහ ශක්kti කළमනා කරने. එඹත එක පාරක් කටොලම් තිරසාර කෘෂිකර්මාන්තය බදන් ය ඔයහපහගැන හන්න පුළන් මොනාද භායුතා වෙන්නේ කියත් සමතය තියන එක මොකද පීරසාර කෘෂිකාර්මාන්තය පාරම්පරික දැනුම සහ තාක්ෂණය කාබන් පිය සටහන් සහ ආහාර සටකුම අපද්‍රවිය කළමනාකරණයයි ශක්ති කළමනා කරන ඇනත් ලිභපි තිරසාර ෘෂිකරමය භාවිත්‍යය ගැනෙන මංකව ඒක ඇරතිය අපි කතා කර වන බහු භෝගග වගාව ජයුව පලිබෝත පාලනය කාාවනික පෝහර භාවි්‍යය නැවත වන වගා ඇතිකිර ඒකොටසතර කතාකන් මහාපරිමානයේ බෝ මහාපරිමානයේ තනි භෝග වගා කිරීම වෙනුවට ස්වභාවික පරිසරය ඇති විධත්වය අනුකරණය කරමින් එකම භූමයක් තුළ වෙනස් භෝගවර්ග වගාකිරීම බෞබෝග වගාවයි අ බහභෝග වගාවේ වාාසිහි වගාවට රෝග පැත්තිරී විනාශිවීෑමේ අවධානම අඩුවීම පතිරෝධී පලිබෝධකැන් නැතිවීම අඩුවීම ජයිව පලිබෝධකින් පාලනය ජයිව පලිබෝධකින් පලිබෝධකින් විනාශ කිරීම සඳහා වගාවට හානි නොකරන එක වැදගතන් අපිට හානි නොකරන වෙනත් ශාකකෝ සත්‍යය කෝ ශුද්‍ර ජීවයක යොදා ගැනීම ඒ ශාකයක් එන්න පුළන් සත්‍යය එන්න පුළන් ශත්‍ර ජීවය කන්න පුළන් එකට අපි නමක් කියෙන ජයව පලිබෝද්ධ පාලනය කිය නිදසුන් පොල් වගාවේ ප්‍රධාන පලිබෝද්ධකයකු වූ පොල්පත්‍ර කනින්නා මර්ධනයට කීට පරපෝෂිතයක යොදා ගැනීමඇතේ කාබනික පොහර භාවිතය එම ශාකහා සත්ව කොටස්වල ඇති සංකීර්ණ කාබනිික සංෝග සරල සඥෝග බවට පත්කර සාධන ද්‍රගවිය කාබනික පොහර වේ ඒ සඳහා කාබනිික පොහර විියෝජනය වූ ස්භාවික ථත්වහා ශාකද්‍රව්‍ය වේ මෙවා කාබනිික පොහොර විියෝජනයවූ ස්භාවික සත්වහා ශාකද්‍රාවිය වේ පිදුරු වෙන්න පුළුවන් ගොම වෙන්න පුළුවන් මෙත තර මේ එකක පාර කැවපතය ඔලෙල්වල මේ කාමනිික පෝරවල වාසය ඇතුන ළමයි ලිව්වා මිලාඩ වීම තෙරනේ පහසුවෙන් සාදාගත්ත ැකිවීම ලකුණු දුන්නේ ලකුණු දුන්නේ මෙන්න මේ වාක්කෙට විතරයි එක මංක හොඳට පොත තියනෙන විෂය කරනු මතක තියෙන්න්න ඕනක ගතද ලකුණ දුන්නේ පාංශු වි්හෝස් වෙනස් කිරීම නැත්තාන් සයවර බව පාංශු ජීවී ක්‍රියාවලි වැඩිදියුුණු කිරීම කෙනෙකත තමයි තිියනෑ රකාබනික පෝරවල වාසිී පාංශි වි්හය සහ සවිවර පව වැඩිදියුණු කර පාංශු ජීව ක්‍රියාවලි බේගවත් කරයි වන වගා ඇති කිරීම දෙියමෝ ම තමාට අවශ්‍ය ආකාරයට පසරය වෙනස්කිරීම प्र්‍රतिයක් ලස මිනි තමාට අවශ්‍ය ආකාරයට පරිසරය වෙනස්කිරීම පतिයක් ලස වන්තर වැස්ම ටිකෙන්ටි අදුවීම සිදුවිය විශේෂයෙන්ම වී ගොවිතැන එළවළු ගොවිතැන තේවගාව, රබර් වගාව සහ මහපරිමාන සංවර්ධන ව්‍යාපෘති කටයුත්තුව මීට ප්‍රධාන හේතුවිය. සබභාාවක වනාන්තර වැස්ම අඩුවීම නිසා ඇතිවී ඇති අහිතකර බලපෑම් නිසා ඇති නැතිවීගිය පරිසර සමතුලිතතාව යළයි අතිකර ගැනීම සඳහා සුදුසු ප්‍රදේශවල වන වගා නැවත්ත සිදුකිරීම අත්‍යවශ්‍ය වී

වා ඉඩ පස්සවි කතා කරන්නතේ පාරම්පරික දැනුම සහ තාක්ෂණය භාවිතය පුෘෂිකර්මාන්තය බෞද්ජාතිික සමාවගම් වලින් ලබාගන්නා බීජජසහ ක්‍රසිිරසායනික වෙනුවට දේශීය පීජ වර්ග සහ වගාක්‍රම වෙනි පාරම්පරික ක්‍රම නැවත්ත භාවිත්‍යයට ගත යුතුය වැව වාරි තාක්ෂණය වැවපුුත්තේ අපේ විද්‍යාත්මක තාක්ෂණය සංකල්ප භාවිතාවච්ච තැනක් විදිරතම අපි කතා කරන්නේ අපිටම පුදුමයි නත් ඒ වගේ කාලයක මේ වගේ තාක්ෂණයක් කහොමද භාවිතා කරේ කියලා වැවක් ඉතිකිරීම අපි කරන්නේ මේ විජර ගංගාවක් හරි ඇළමාර්ගයක් හරි ගලාගෙනන තැනක් අපි හරස් කරලපුුතේ වේල්ලක් මදින හරස් කර වේල්ලක් බජයක මේක අදුු ප්‍රදේශ දෙකක් වෙන්න පුළයි වගේ ල්ලලා එතකොට වෙන්නේ මේ ප්‍රදේශයෙන්ම මෙහම වචලීෙන් යට වෙන මො දර ජලයක් වැස්සිීමම්නි සහිට අමතර වර්ෂා ජලයත් මේයකට මොකද ඒත්වය තෙරනේ තර වැවක් කියන්නේ නිකා වර්ෂා ජලය එකතුවෙන තනක් නෙවෙේ ඒකට ගංගාවක් හෝ ඇලමාර්ගයකත් සම්බන්ධයක් තීර එය නිතර එක මොව පෝෂණය එකන් එතකොට මේ පැත්තෙත් මේ විදිහටම හවිිට වැැව් බැෑම්මක් කියන්න පුළුවන් ඉට පස්ස තියන ප්‍රධානමදේතමයි ජලය ඉවාත් කරන්න ජලය ඉවාත් කරන්න මේ මේ අර හිතින පුතේ සිදුමකක්ද ස්වීවරය අපේකට කියන මොකක් කියෙල් සොරෝුව කියල් සවරෝබෝ යෘර්ත කරන්න පුළා මෙම ියලී සවරවෝ යෘර්ත කරන්න පුළුවවා එතර මෙතනින් ජලයන්න මේ ජලයේ එක පාර අපි අකවෝත්යමර ලොකී ජල ප්‍රමාණයක් තියෙන නිසා මොකද අධික පීටනයක් එක මේ වේල්ලත් කඩාගෙනයන්න පුළුව නිසා කරලා තියෙන දේ තමයි මෙතැන මැද කොටුවක් හදලා තින අපේකටි ක නො බිසෝ කොටුව කියලා බිසෝ කොටුවක නි සරවය කොටසා මේක ඇටිින් තමයි මෙහෙම සිදුරක් හදලා මෙහම මේ පැත්තට ටේවාන්නේ තර මේ පැත්තර මෙම ඇන්දෝත්තේම මේ බිසෝ කොටුව තුළ මෙහෙම පොඩි ටැන්කියක් වගේ කොටසා එතනින් පහල තමයි මෙහම සිදුරත්ති නතර මේ වතුර එනිසල මේ කොටුවට පිරිලා තමයි යන්නේ මගේින් මොකත කරන්න එක පාර ජලකන්ද න මේ අයා ඉවත් කරන්නේ මේ කොටුවට එකතු වෙන ජලකන්ද විීතරයි තරනේ තර එමගින් මොකද කරන්න පීඩනයා ගොඩා අඩු කරකා මොකරකන බිස කොටුව කිය විීද පස්සේ මේ ජලා බ නිතරම සුලන් පාරත්යක්ක රලා ඇතිවෙන නිසා මේ බැෑම්ම කාදනේ වෙන්න පළලා ති ඒ වලක් වන්න මෙම කළු ගල් දා ලා තින් අප එකට කියනු නම රල පනාව කිය ක කියල දෙකර න ත මේ තියෙන්න්නේ වැැව් බැම්ම මේ තිනි ස්ොරෝබෝ මේ තිනි පිසෝකොටුව මේ තින රලපනාව ඉතා අමතරෝ වර්ෂාකාලේදී ජලය ගොඩා කෙක් පැස් සුනොත් මේ මේ වැැවට දරාගන්න බැරි ජලප්‍රමාණයක් කවත් ඒක හොඳ නෑ මේ වේලි කඩා ගෙන යන්න පුළුව බැමි කඩාග නිසා මේ පහත් ප්‍රදේශය බොඩි පහත් කොටසාහ කදලතින ජලමටට කියැනෙ මේක මින් ප්‍රදේශය පහල තියනෙන අනි ප්‍රදේශයට වඩ ඇතර මෙතිනනි වත්තරටක කියයන. අබි මේකට කියන පිටවානක කිය මක කියෙලෙකට කියන පිටවානතර මේක යන වතතුරටක ඔක්පොම පල්ල පහත් බීවට එකතුවේ. ඒවා ඇයටට වන්න පුල මේකට කියන පිට වාන කිය. ඒක වැැවේ ආරක්ෂාවට තමයි හදලතියෙන මඩස්ොරූතියන මඩයිවාත් කරන්න මේකට කියන වැව් ස්මර්ත්ත කියලා මේකේ ශාකහා සත්ත. ීත්තයක් තියනයාට පෝෂක ජල පෝෂක ප්‍රදේශයක් කිරියට වැඩ කර හරි විශෂයම කොටස්ටික නම් කරන්නාවත් දැනගෙන තියෙන්න්න ඕන විසෝ කොටුව තියන පෙසවරෝබෝතියන්න මේ පැත්තේ විිසෝකොටුව තියන්නේ ඇතුළත වටේ තියෙන මේ කොටසට ගැනමගත් රාලා පණාවකි අරවිිත බලමෝ ජල සම්පාධනය දුරුවල ප්‍රදේශයක ගොවිතන් කටයුතුවලට ජලය ලබාග ජලය ලබාගැනීමේ අරමින්නේෙන් ගඟක් හු ඔය හෝ ඒ ශාකාව කරස්කොට බැම්මකින් සෑද්දු ජලාශයක් වැවක් ලෙස හැඳින්වේ වැවක වැදගත් තම ශ්‍රී ලංකාවේ වියලි කලාපේ පැතරේ පවත්නා විශාල ප්‍රමාණය වැැවුමගින් විශාල ජලධාර්තාවක් කඳවා තබාගන්නී අත වැවක් කිදිකිරීමේදී සැලකිරිිමතයුතු කරුණු එම ජලධාර්තාවමගින් නැතිකරන පීඩනය පාලනය කර දිගු කලා ක්‍රඳවා තබා ගැනීම ජලය පිටතට ගැනීමේදී ත්‍රවපීඩනයමගින් ඇතිකරන බලය නිසා ඇතිබිය හැකි විනාශකාර තත්ත්වය පාලනය කිරීම කටස් නම් කරන්නාවත් පොඩ්ඩක් බලාගන්න වැැව් ඉස්මත්ත තියෙන ඇලතියනෝ නිත් වැැව් බැම්ම තියෙනවා සොරෝව්ව තියනවා රලපනාවතියන බිසෝ කොටුව රැව බැම් ගඟක්කෝ ඔයා ගලාබසින මාර්ග දෙපසටතේ කඳුපහිත පටු කපොල්ලා කයා කරමින් පස්යොදා වැැව්බැම්ම සාදා ඇත. ශක්තිමත්භාවය තහවුරු කිරීම සැලිකිරිිමත්යතු කරුණු වැැව්බැම්ම ඉදිකිරීමෙන් පසු ගිලා නොබැසීම මැති පස් බොරලු සහ කිරීමැටි තත්තුවශයෙන් එකන එක මත අතුරා තදින් තලා තිබීම. ස්ොරව්ව ජලය පිරේ පවතින ප්‍රදේශයේ සිට වැව්බැම්ම යටටින් හු ඒ විනිවිද්‍යාන ආකාරයට ස්භාවික ගල්පතුරු භාවිතා කර සොරව්වක් සාදා ඇත. විශාල ජලධාරිතාවක් සයිත වැැව්වලින් ජ පිටතට මුදහැරීමේදී ඇතිවන අධික පීඩනයට රොත්තුදීම ් ගල්පතුරු ම ඇත්මෑත් කරමින් අවශ්‍යතරම් ජලය පිටතට මුදහරීම සඳහා තිරස්සතට ගල්කුලුණක් සම්බන්ධ කර තිබි මඩ සොරව්ව නම වැැවවැම් මේ පහළමත්ත මේ පිටවඇතිමෙන්න්නේ මඩ සොරව්වයි. වර්ෂාකාලයෙන් පසුව වැවේ ක්‍රැස්වන රොන් මට ඉවත්කිරීමට ඉවහල් වොන්ගේ මඩ සොරෝව්වයි. ට බිසෝකොටව යනු ස්ොරෝවවේම එක් අංශයකි පැවෙන් පිටතර ගලාය ජලය ගලායන චතු්‍රවස්සාකාර අවකාසයකි එක්ෙක් මට්ටමේදී ජලය මුදෑරීමේ නවම පීජනතත්ත්ව කඇතිකර එම ජලය පිටර්තට රැගෙන ඒමයි பல பனாவை நியம்புத்து ගල්බැම්ම ඇතුළත බැව් මේ ගල් ඇතිරීමෙන් ගලපනාව සාදා ඇත ගදය කෘති්‍යපුතේ ව ජලයෙන් පිරිී පවතින වැැවක්ක නිරන්තරයෙන් නැතිවන තරංග නිසා වැව්බැම්ම කාදනය වීම වලක්වන් හයිලෙ ද වැව්බැම්ම කාදනය වලක්කොන් ඉස්වැටි බැවක ඉහල්ලින් නැති බෑවුම් පෙදෙස සෝදාගෙන ම්ඩ වැලිහෝ බොරලු රැගෙනයාන ජලය වැැවකත එක්කීම වලක් පයි. වි. සාම්ප්‍රදායික හාරම ඉලාං කොටසරෙන්නේ ආහාරයක් යනු පෝෂණය, සෞඛ්‍ය මත්මාව, සංස්කෘතිය සම්ප්‍රදාය පරිසරය නිර්මාණය ජනාශෘති, සාහිත්‍ය භාෂාව තාක්ෂණයද්දී සියලු කරුණුුවලින් සම්‍යීත වුවකි නූතන ආහාර ක්‍රමණනිසා ඇතිවන රෝග ිය වැඩියාව, போෝණවන රෝග, රර අධික රදිරපීඩනය ඉට ස්භාවික රසකාරක ගැන කියවා ස්භාවික රසකාර ආහාරයක ඇති වඩාත් තයාකාරය කොටස මෙයයි කෘතිම්ව රසකාරක වලින් ලබාගත නොහැකි රසය සහ ගුණයකින් යුක්ත නිනිසුන් මේක පතක තියනපති හයිලට් කරන්න කරුන්දුවලින් කරන්නේ රෘතිරයකත්ත සීණි මට්ට මාඩු කරනවා එකනිසා උතාල ැල ති දැුව කුරුදුුව වලින් තේවාගේ බොනෝොමනිසු කුරුන්දු පාත් විසිම දිය වැඩිය තියන කරාබු නැටේ මොකය සුවඳවත් කරයි සෙම්රෝගා දුකරයි වේදනා නාශකයි විසබීජ නාශකයි මිරිෙස් හයිර්කම්පතය ආහාර දිසිරරීම වැඩි දියුණු කරනවා බඩ පුරවා අදැමීම නැති කරයි අ නෙද පස දේශීය වෙදකමපුතිේ. වසර දහස්ගණනක ඉතිහාසයක් දේශීය වෛද්‍ය විද්‍යාවට ඇත ආයුරයදය අනු ඉන්දියාවේ චතුර්වේදය අනුවිශයකයේ අංගසම්පූර්ණ විද්‍යාවකි ප්‍රතිකාරය අංගත් තුන්න එකපුේ අව්‍යද්ද දෙක අහාර තුන ව්‍යායාම අෞෂදවලින් බෙහෙත් කරනවා තරනේද කෑම පාලනයම් බෙහෙත් කරනවා ඉඩ පස නබද වවි්‍යාෑම වලින් ප්‍රතිකාරකඒ තුනම එගොළු භාවිතා බතහිරවවා ෛද්‍ය ප්‍රතිකාර කමේන මොනාවාදතිය ගොඩා කරන අවෂ්‍යධහර සැත්කම් විතරයින ව අයමන එෙමත් රෝගී තත්ත්වනලට විත. ආයුරෙද්ධ ප්‍රතිකාරකමවල වාසි අතුරුවාබාද බොහො මාඩ්ඩුයි අපි දන්නව බටහි අෞෂද වලි හොකදන අපේ ලෙදේ සූනාට අපේ අවයාවන්ත ඉන්ද්‍රියන්ට දුකු හානියක් සිදු කරන. මේක තියන අතුරුවා අබාද ගොඩා කඩුයි. ආයුරෙද්ධ ප්‍රතිකාර කරනේ රෝගය මූලයට එසේම දේහයට පිටිතිින්ද්‍රවිය ලබාදී දේහ ක්‍ර්‍යාකාරච්‍යය කෘතිමව සි සිදුකිරීම නොකරයි එම නිසා අෞෂදයේදී වාවිතේදදය අතුරු ආපාද ඇති නොවේ ආහාර භාවිත්‍යයෙන් ප්‍රතිකාරය තවද ආහාරද ඉතිතා වැදකත්වේ දේහේ වාපිත් සෙම් සමබර වනසේ ආහාර නපාකච්චිතේ ගැන අපිට එම නිසා කති ඇතිනටගෙන හාර කන්න පා කියරණ එවගේ ගොල්ලඟ ප්‍රධාන වෙන්නේ වාපිත් සෙම් කෙනෙක සම තුලිතකරන්න සමබර කර රෝග සුවකිරීම පමණක් නොව නිරෝගව ජීවත්තීමටද උපකාරී වීම අර්විිත අපි අලුත් කොටසට එනවා මංගුව මිනුම්දාඩු තුணක් තියනවා කියගන්පතේ තාටියිතිගන මේක විිටිගක් පැදගත් හැමදාම විභාග්‍ය හනවා අපිට මිනිුම් දඩු තුනක් ගැන අපිට කතා කරන්න තින පුති හොට හකි මිනිින් දඩු තුනක් ගැන කතා කරන්න තියෙනවා එකක් තමයි කාබන් පිය සටහනම් ගද කාබන් පිය සටහන දෙවිනිියකට අපි කියනපුත්තේ ජල පිය සටහන තුන්ගෙනියකට අපි කියනවා ආහාර සැත්තපුම කිය ආහාර සැතපුම එතකොට කාබන් පියසටහන කියන්නේ කාබන් ගැන නෙමේ ඇත්තටම වායුගෝලයට නිදහස්වන්නා වූ කාබන්ඩක්සයි ප්‍රමාණේ තමයි අපි කියන් පුද්ගලයකු නිසාහරි කර්මාන්තයක් නිසාහරි ආයතනයක් නිසාහරිවායුගෝලයට නිදහස්සන්න මොන ප්‍රමාණය කාබන්ක්සයිට ප්‍රමාණය මනි නෝ මේක එචර ලසින එකක් විශාල දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා දෙක සස්භාවික ක්‍රියාවලි වල නුත් මොකද වෙන්නේ මේකත කාබන්ඩ ක්යි් එක ති වෙන අපි ටේව වෙන් කරන්න විදියක්ක් නෑ ඇයි අපි මේ කාබන්ඩක්සයි ප්‍රමාණය මනින්න්නේ ඇයි මේක තිරසාර සංවර්ධනයක ම මිනුමක්වෙන්නේ ඇකාබක් මේ මනිින්ය ක බ් ක්ල ඔගොල දන්න ේද තිරनेब म वाय हरिතාर वायुवा එමगिन फु्यषणते ඉහलाල අපිට ता्यෙන් मना त में तिरसार संवर्थनेයට एक बादාව म्राटक काबन क्साइ पिට කරने का दुईना ए राते संංवार्ධने तिरसार संංवर्ධනය जि අප सालकर डन जලपිය සටहान අපි අවධානය යොමු නොකරට අපට ජල සම්පත්ත වටිනෝ. ඇතු අපි දන්න ෑනෙ මේ ජලය කොච්චර වැෑවෙනවාද කියල අපේ මේ නිෂ්පාදන සඳහා. මේකෙතිවෙන්නන්නේ ජලය මැනීම සිදු කරනු. ජලය කොච්චර යනවද කියලා මනිනෝ. ඒක කිිලෝ එකට තමයි උගක් කියලාට මයින. කිලෝ එකකට කොච්චර ලීට යනවාද කියන එක තමයි බලන්නේ. කිලෝ එකට කොච්චර ලීට යනවාද කියලා බන්න උදාාරණයක් කිවල් ඔගේ ටියවට්ට ඇති චොක්ලත් කිල එක. කිය ැදන ජලයදබ චො කිල එකක් හැදෙන්න්නේ ලීට විසිය අතර දහක් යැනද අප හිතන්නේනි චොලට කෑලක් චෝ කිලෝ එකක් හැදන්න ජල ලීට කොච්තරය නද විසිය අතර දහක් ක කෝපි කිලෝ එකකට යන ප්‍රමාණි බල කෝපි කිිලෝ එකකට කොච්චර ලීට එකසිය හතලිය අයිලු මොකදතු කළන්න හිතේ සාකම ආහාරවලට යන ප්‍රමාණය අඩුයි තාසාහපේක්ෂකො සපත මේ හාරවලට යනවට වඩා බ හරක් මස් කිලෝකට කියක්නවා පාලොස් දහක් ්‍රීටර්යන් තැ බු ඇයි හරක් මස්වල්ට අහේ ඇයි හරක් මස් වලට එච්චර යන්න කලාපි බැලුගොත් එතකොට මේ ඒකට අයිති වෙන මේ ජලපිය සසටානට අයිතති්‍යන බති හරකා මේ මසට ඇති කරන තැනයි දම්ම අපි අහාර පිසින තැනට වෙනකම්ම වැෑවන මිරදිය ජල ප්‍රමාණ මොන ජල ප්‍රමාණි මිරිදිය ජල ප්‍රමාණි වැතකගත් අපි හරකට බොන්න දින වතුර ටික ඒ අව නාවන වනං ඒ වතුර ටික ඊට පස්සේ මොනවාර අऔෂද දිය කරලා දිනවනං ඒ ජලේටික මැරුවට පස්සේ ඒ මස්ටික හෝදන වනං ඒ ජලේටික මැසින් හෝදන වනං ඒ ජල ටික ට පස්සේ ගබඩාවලට ෙනාම ශීත කරනවලට ජලන ඒ ඒ ජලය ටික අපි ගෙදර ගෙනල්ල නාවත හදල ගන්න හාර පිසිනට නැවත ජලය පාविතාන් මේ සියල්ල එකතු ක නිෂ්පාදන ඉන්නන් කොතනරගන් පරිභෝජනය දක්වාම වැෑව හොන ජල ප්‍රමාණ පිරිදිිය ජල ප්‍රමාණය එො තමයි අපට අදහසක් කන්නේ මේක ප්‍රම පොච්චර ජලය ප්‍රමාණයක් මන වැ වෙනවාත අප නමක්්‍යන ජලපිය සටහන් කිය තුන් එනියකට අපිස් පිය සටහන් කියන්න නෑ මොකද කියයන හාර සැතකුම කිය ඔගො නමේ පන්තියේ පොඩ්ඩක් එක ගෙන ගත්තා ආහාර සැත්තකුම කිය මොකක්ද මේ ආහාර සැත්තකුම කියයන් ආහාර අපේළඟට එන්න තියෙන දුර අපේ ත මකු ගෙවත්තක අප ත මකු යාමකිසි ගෙවත්තක නිවසක්තුල එලෝලු වග කරලා ගෙවත් ඒේම තියෙන පෝල් ගසයෙන් පෝල්ගිට් අරගෙන තවත් පොටසක පෝොටි කුම්ඹුරු කෑල්ලක් හර මේ විදියට අහාර ගන්නවන්නා මේ මිනිසාගේ හාර සැතපුම කියද කිලෝමීට බින්දුවල් ඇයි ඒක ආහාරය ලබා ගන්න සැරට දුරක් නෑන් ගෙදරම තමයි හතාගන්න එද ආහාර සැතපු මොක දැනපතේ බින්දුවවෙ එයා ගමෙන් ගීල්ල එලෝලු ගත්තොත් මොකදදී ්‍රමට ගීල එරළු කත්තොත් කිලෝමීට දෙකක් විතරවිී නගරයට ගීල්ල එලෝමළු කත්තොත් කිලෝමීට දහයක් පිතරබී තෙරණීත් අභීතමුකෝ බදුුල්ලෙන් වගේ ගෙනාවොත් සේම අලාරි මනාරි ගෙනාව ලෝමීට අභීත මකෝ අප දෙසියයයිකි අපේ බැරි වෙලාවත් ඉන්ඩියාවෙන් පරිපු ගෙනාව මොකද ලෝමීර් දහස දහත වඩා වැඩිෙන් එනම් මොකදද වෙන්නේ මොකද මේ තියන ප්‍රශ්නයතු අපිට මොකද ඉන්ඩියාවෙන් පරිපු ගෙනාවට මොකද ප්‍රශ්න මොකද තින්න ප්‍රශ්නය ඉන්දියාව නිසා එන ඇයි මේක බලපෑ මොකද ති කොයෙන් කෑමගෙනාවත් අපිට මොකෝ ද ප්‍රශ්න බදුු දෙනෑ කොද ගටලෝති ඉන්ඩියා විඳ ලංකාවට ගේනෙ වෙන්නේ කහමද නැවුමගේ නැවක ඉන්දන දාානයක් පෙන නොත නැවක ඉන්දන දාානයක් වෙලා මොනාද පිටයි කාබන් ඩක් යි සල්පඩ නයිට ජන් ඩක් යි හරිතා ගරවාය පිට වෙනවා මෙම ගෙනල්ලා ගොඩබාලා ඒවා කන්තේන සවල පටවඥනකොට මොකදුවන්නේ ඉදන දානයක් ෙනවා ගබඩාවින්න නැවත වෙළඳ පොලට ගේෙනනකොට නැවත්තර ලොකූ ඉන්දන දානයක් සිදුවෙන. එන හාර සැත්තපුම වැඩිවෙෙන්න්න වැඩියෙන මොකදවෙෙන්න්නේි නිදහස්සන පරිසරයට නිදහස්වන්නා වූ අරිතාගර වාය ප්‍රමාණය මනනානපුදේ වැඩිුවෙන ඇදර යාම් ්‍රාතාක් තම රටේම දේවල් පරිබෝජනයට ගන්නන්න මොකක් දඩුවෙන්න්නේ ආහාර සතපුමාටුව තමයි සංවර්ධනය මිනුම් විදියට ගන්නේ ඇැ දැන් වක් කලාවට ලෝකේ ඉන්ඩියාව ඉස්රහටේනවා ලෝකේ සංවර්ධක මේ ආර්ථිකය අතිය ලෝකය දෙදස් තැ විසිහාය වෙනකොට විශවාස කරන ඉන්ඩියා ලෝකේ තුන්වනි තැනට ඒේ ඒකට එක ේතුත් තමයි ගොලන්ගේ බොහෝ නිෂ්පාදන තම රට තුළම නිෂ්පාදනය කරන තෙරනේ එකගොල ආහාර වෙනම නි්පාදනය කරන මේ පුතල් දනදි ඟදී එකොළු ආහාරම හිංගියයක් ඒ කියලා ඉතල ආහාර අපනයන එකන එක නැවත්තුවා. එතකොට එකනි ලොකු සැලසුම් සාගතයි ඒ අනුව එකගොලු තම රට තුළො මොකද කර නිෂ්පාදන ය විතරන්නේ වාහන පවා එගොල්න්ගේ නිෂ්පාදන ගොඩක් පාවිතාව රටේ තුළු විතර. එතකොට ඒක හොඳ මිනුම් දන්්ඩක් කියෙන ොමකටද තිරසාර සංවර්ධනයට පැදනත් අපි මේක මෙක තින වාසිතමයිකුතේ ම පරිසරයට වන හානි අවුම වෙනවා අපි ආහාර සතු මනාකරොද්ද අඩුකර. එතර ගම්බද මිනිස්සුන්ගේ තෝවට පමමුගදති වෙන්න හාර සතුම ගොඩක්කඩ වන හේන් ගේැවිත ඇ කන්න නිස්සකේ ගොඩා කඩු හරසතුම්. නගරේ ඉ තම ගොඩ ඩ වන්න මමුද ගො ගක් ලාලට පරිපෝජනය කරන්නේ වෙන ප්‍රදශලින් ගෙනු ලබන හා . <wennpieuyler> අනුව ගන්නු ලබන ආහාර වර්ගය අනුවත් අහාර සැතුමොක ද වෙනස්සයෙන්. ි ඉන්ඩියාප ණවනන් සම්බෝලත් එක්ක පොල් විතරෙන් ඇ අප ඉඩියාපවලට පරිපොදක්ක දැම්මගමම ධාපුගම්මකදේ ආර සතු දහස්ගානකට යන ඉඩියයාවෙන්නි පරි්පුගේ අපි අලෝොද්දක් එක්ක කෑ තීටවට අඩුවෙනයි අලගේන්නෙක ඇඳ වැෙලිමි. එය අනුව වෙනස්සෙන අහාර සැතපුුව වෙනස්ස. බලමෝ? කාබන් සටහන් මේක තරුලකුණ ධනපති මේ ත්තුොනම ප්‍රශ් කන විවාගේ එ පර වාරීභාගිටත් ධන්න පුළුවන් ආහර සැතුම විශේෂය උද්දලයෙක් නිෂ්පාර්ධනයක් ක්‍රියාවක් හු ආයතනයක් හේතුකොටගෙන නිශ්චිත කාල පරිච්චේදයකදී විමෝචනය වන මුළු කාබන්ස වායු ප්‍රමාණය විමෝචනය වන මුළු කාබන්සයි වාු ප්‍රමාණය කාබන් පාසටන් ලෙස හැඳින් බේකාබන් පාසටහන් ලෙස හැඳින්බේ කාබන්ඩක්සයි් වායුුව හරිතාගාරවායුවක් වන නිසා ගෝලිය උණුසුම එලයාමට බලපායි. අපගේ කෑමබීම ඇඳුම් රැකයාා කෘෂි නිෂ්පාධන ප්‍රවාහනයවෙනි ඕනෑම කාර්ියකදේ කාබන් මුදහැරීම විශාල වශයෙන් සිදුවේ කාබන් පාසතහන් ගණණය කිරීමේදී මතුවන ගැටලු එක විශාල දත්ත ප්‍රමාණයක් අවශ්‍යවීම දෙකකාබන්යිවාුව ස්වභාවිකව නිෂ්පාධනය වීම ජලප සටහයම්පුुද්ජලය කු ෝ ක්ඩායමක් මගින් ම්ද්ජලය කුෝ ක්ඩායමක් මගින් බාන්ඩහා සවා නිෂ්පාධනය දී හෝ සැපීම දී පරිභෝජනය කරන්න රිදියන මරිදිය ජල प्र්‍රमाණය ජලපිය සතහන් ෙස හन බ. ඉ ති ල පිවායක් ශාකමය නිෂ්පාධන වලද ජලපය සටහන අඩුිය ශාකමය නිෂ්පාදන වලදී ඉ තිෙන තැනක පොඩිවාලන්න ශාකමය නිෂ්පාධන වලදී ජලපය සටහන අුිය හාර ස කිසියාම් ආහාරයක ඒකක ස්කන්දයක් කිසියම් මහාරයක ඒකක ස්කන්දයක් එය නිපදවන ස්ථානයේ සිට පරිභෝජනය කරන ලබන ස්ථානය දක්වා ගෙවා යන දුර එම අහාරය අහාර සැතපුම වී නිෂ්පාදධනය ඉඳල පරිභෝජනයට දුරතරනේද ආහාරයක කොච්තර ප්‍රමාණයද ඒකක ස්කාන්දයක් කිලෝ එකක් නම් කිලෝ එකක් තෙරණේ ආහාර සැත්තපුම වෙනස්සන්න කරුණු එක ආහාරය නිෂ්පාදධනය කර ඇට ස්ථානයට ඇති දුර ආර නිෂ්පාධනය කරඇති, ස්ථානයට ඇති දුර දෙක ආහාර வேලකදී ආහාරයට ගන්නා ආහාර වර්ගය අනුවත බන රෝපේදயா ආහාර සැතුබුන් දෙකක් දේලා තියෙනවා ආර සැතුරුන් දෙකක් දිල තිනබුති එකක් ගත්තහම ඉදස් එක එකසි එකොළ හායි දෙවැනික ඉදහස් එකසි අනූපහයිනෙන් මේ දෙකේ වෙනසුර ලොකුම හේත්තුව අල හොද්ද වෙනුවට පරිප්පු හොද්දක් කාලතින්නේ පැදිණි එතකොට ආහාර වර්ගේ වෙනස්සෙනනකොට මොකොදේ න හාර සැතුපුුමා වෙනස්සෙන් ඉනඟට බලන්න පොල් පොල් සඳහා ආර සැතුම බිින්දුවන්යි නිවසේදීමම ලබාගත් නිසා එනම් නිවසේදීම ලබාගන්න ආහාරයක හර සැතුම කියද බිදුව ඒන් ගොවි තැන්ගන්න මිනිස යාගේ ආරසතුම බිින්ද නිවසට කිට්ට ආහාර සැතපුම ආහාර සතපුම කෙටිවන තරමට ඇතිවන වාසේ එක තිරසාර බව වැඩිය පරිසර හිතකාමී බව වැඩිය නිෂ්පාධන වියදම අඩුවේ आहारे नेवा वेदीबी अरे අහාර සැත්තපුුමාගේ කෙතිකර ගතහැකි ක්‍රම එම එක තමාත් අව්‍ය අහාර ගෙවත්තේම නිෂ්පාධනය කර ගැනීම තමාත් අවශ්‍ය අහාර ගම් ප්‍රදේශයේ නිෂ්පාධනය කර ගැනීම Adමगाने தම රটেwaත් निश्්वाधने करraga. ප ළොටසනවා අපද්‍රවිය කළමනා කරනයබ ජනගහනය ඉහළයා සමග භාවිතා කරන ද්‍රාව්‍ය පරිභෝජනය වැඩිවේ පරිසරයට එකතුවන්න නව අපද්‍රාවිය ආකාර දෙකකි එක විෝජනය වන ද්‍රවියපුතේ දෙක විෝජනය නොවන ද්‍රවිය විෙනඩ විියෝජනය වනද්‍රාපිය වනාත් අමතේ විියෝජනය වනද්‍රාවිය වුණා අපිඒ ඒකටම තව ගෙනල්ල දානන්න දාාන මොකදේ ඒක අන විියෝජනය වෙන්න ඉස්සල්ල අප එකතු කරන්න ප්‍රමාණය වැඩි වෙනවා මොකද ඒක ඉතිරි වෙන තයනද මංකිින් අපි විෝජනය වෙනවායයිකිවට අපිටම ගෙවල්ලෙින්ි තරලන ඉන්දුුල් කියලා තරවා කොයාර නගර සබාව එකතනකට ගීල හලනවාන දර එහෙම දිරාපත්වයෙන් නිස්සල දෙවෙනිකත් හලන වන මකද ඥාර පල්ලයාත්හලින් දිරාපත්වෙන් නෑ. ඒ සෙමින් වෙන්නේ. එනිසා කාලයක් දත්තයනවා. අපිට දිරාපත්වන වයි කියලා අපිටන්න බෑ අපි ඒ ඉවත්තය කියලා හැබ එක කාලයයක් දෙන්න එක්මන්ට ක්මන්ට එකතුනොත් මොකද න්‍යයක්ත් ඉතිරියන පරිසර. අරයව කොහොමෝ තිෝජනය කරන්න බැෑන විියෝජන නොවන ද්‍රවයක කියන්න මනද ෆ්ලාස්ටික් පොලිතින් වගේතේ. ස්වභාවික අපද්‍රවය නිසා මතුවන කැටලු. ස්වභාවික අපද්‍රවය ක්‍රමයෙන් වියෝජනය වුවද පලිනිවාක එක තමයික. ඒ සඳහා ගතවන කාලට වඩා වැඩිවේගෙන් පරිසරයට අපද්‍රවිය එකතු වී ඒවායි නැතිවන දුර්ගන්ඩය නිසා පරිසරය දූෂණය වීම. ෝග පැතිරීම විියෝජනය නොවන ද්‍රවී නිසා මතුවන ගැටලු පොලිතිීන් ස්ටීක්ලෝ විදුලිෝෂ ෙක්නිකා පදරාාවිය විදුලි බල්බ පුතාල් හයිලයි් කරන්න වර්ණ මුද්‍රිත පත්තර කඩදාස ගන්යි කඩදාසි නිසා දිරාපත්වෙනවා කියලා එවනාට වනත් වර්ණ මුද්‍රිත කඩදාසිිකයන් පින් කරපුවා ඒවා දිරාපත්වෙන් නෑ කියල කිය මෙම අපත්‍රාවය විනාශ කෙරීමම සඳහා පිලිස්සිීමේ දදි හයිලයිට් කරන් මනවවායුත පිටුවෙන් ඩයෝක්සිීන් කියන වායෝ පිටින අපේක මීටිස්සල්ල කියලා ඇති කසල දුුසුමට අයිු මෙම අප ද්‍රාාවිය පස තුල වලලා දැමීමෙන් පස දූෂණයවීම සහ බැරලොහෝ පසත එකතුවීම සිදුවෙනු අවි අපද්‍රරාාවිය නිසා මතුවන ගැටලු අවුම කිරීම එම එක මේ පිරිබඳව ජනතාවගේ දැනුම සහ අවබෝධය වැඩි කිරීම පිටබඳ ජනතාවගේ දැනුම සහ අවබෝධය වැඩි කිරීම දෙ මෙම අපද්‍රවිය වෙනවෙනම එකතු කර ප්‍රතිචාක්‍රය කරනයට යොදා ගැනීම මෙ අප දරාවිය වෙනවෙනම එකතු කර ප්‍රතිචාක්‍රය කරනයට යොදා ගැනීම ඉඩ පස්සි කතා කරනපුත මේකත් තිභාග ප්‍රශ්න කරනවා අපද්‍රරාවිය කළමනාකරණය පිළිබඳ ෆෝර් මූල ධර්මය එකට ආර් කියන එක මේ හැම වචනයම පටන්ගන්න ආරාකුරේ මේකටිකෑන පෝර් මූලධර්මය කියලා පලිවෙෙනයක තමයි රීුස් නැවත්ත ප්‍රයෝජනයට ගන්න අප විසින් භාවිත්‍යයට ගන් ලබන ඕනෑම අමුද්‍රාව්‍යයක් හ අප ද්‍රාව්‍යයක්ක් එකවර ඉවත් නොකොට නැවත නැවත්ත භාවිතා කරන්නවා නම් අයිතිවෙන්නේ මේ ගොටසටකන හෙම කරන්න කියලක් කියා පුළුවන්ත ද පරිසරයට එකතු වෙන්න අපි ඒක නැවත නැවත්ත භාවි්‍යයට ගන්නවා වෙඩියුස් කියන්නේ අඩු කරනවා තනනෙති අනවශ්‍යය ලෙස ද්‍රාවිය භාවිතය හැක්කිතා කවුම කිරීම පුදාහරණ රෝගීන්ට දෙනුලා රෝගී තත්ට නොමැති වෙලාවේදය ප්‍රතිජීව කෞසිද ගන්න එපා එකන් හැම වෙලාවේම ප්‍රතිජීව කවෂිත ගන්න එපා කියන විටමිනාදිය භාවිතය අඩු කළ යුක්තුය තාලට මොනව හරි විස්තරයක් කිව්ෝ ඒක කොතන්ට ද ආදේශයෙන්නි කර දැනගන්නට අද? අත එළඟට රිිපලේස් පරිසරයට අහිත කරය වෙන වෙනේකා කාදේශ කරන පරිසරයට අහිතක ද්‍රාවිය වෙනුවට පරිසර හිතකාමී ද්‍රාවිය භාවිතා කළ යුතුය උදාහරන්න රසානික පොහර වෙනුවට කාබනිික පොහර උතර දන්නව විිඳේ මේදවස්සලාර දීම බට ඉවත් කරගෙන අනතරඒ වෙනුවට යෝග හැන්දි බරිදින එකක වෙනම් පස් වන का කාදේශ කරයි තාලත් සම එක හැටකෑන ශක්තිය කලමන එයට පස්සේ ශක්ති කළමනා කරන්නේ අනේත් අවසාන් කොටසන් ශක්ති කළමනා කරන්නේද අපි ප්‍රධාන ලෙසම බලාපොරොත්තු වෙන්නේ ශක්තිය පුළුවන් තරම් අවම විදියට බල ශක්තිය වෙන්න පුළුවන් විදුලියය වෙන්න පුළුවන්තරන්නේ ඉන්දන වෙන්න පුළුවන් ඒවා අවම විදියට අපි භාවිතා කරන්නේ කෝමතික රතරඒක කර්මාන්තවලටත් බලපානෝ නිවාසවලට බලපාන අපිට පුළුවන්න්නං පුළුවන් තරම් විීදුර වැඩි කල්ල නිවාස ඉිකරන්න නෙයට තොර එලිය ආෝක ලබාගන්න පුළ වායු කබුලු දාන පුළුවන් එතකොට වායු සම්ම කරන ක්‍රියාත්මක වෙන එක නවත්‍යය තරද අලුතයෙන් ප තල දාන්න රිත සංකල්පයක්ත් ක්‍රියාත්මක වේ මේ සියල්ලේ එකතුව ගත් කල මොකදවවෙන්නේ ශක්තිය ගොඩා අඩුවෙන් වැෑ කරන්න පුළුවන්විදියට නිර්මාණ බිහිවේ සම්පාත් සන්දරක්ෂණය වියදම අවම කරගැනීමෙන අරුුණ ඇතිිව පාරිභෝගිකයාට ඔවන්ගේ අවශ්‍යතා සඳහා තිරසාර ලෙස ශක්තිය භාවිතයට අවස්ථා සලසමින් ශක්ති නිශ්පාධනයසා ශක්ති පරිභෝජිනය සැලසුම් කිරීම හා මෙහේවීම ශක්ති කළමනාකරණය ලෙස හැඳින් වී. බලශක්ති අර්බුදය අරබුදය කැනති බුතේ නිතරම ඉල්ලුමට සරිලන සැපවුමක් නැත්තක් අපි ඒට කැන්නෙක් අබුයක්ය ආර්ථිකමය වශයෙන් වැදගත්තන ශක්තිසාම්පත්වල मिलල විශාල ලෙස ඉහල යම ශක්ති අර්බුදය ලෙස හැඳින්වේ සීමමිත ස්භාවික ශක්ති සම්පත් කර ඇති අධික ඉල්ලුමට සරිලන සැපවුමක් නැතිවීම හේතුවෙන් ල ශක්ති අර්බුදය නිර්මානීවී ඇත ශක්ති සම්පත් හිගේලෙසද කියවෙන්නේ ශක්ති අර්බුදයයි බලෂක්තිය අර්බුදයට හේතු සයමෝ ජනගහනය ශේක්‍ර ලෙස වර්ධනය වීම පර්මාන්ත විශාල ලෙස බිහිවීම ශක්තිය අධි භාවිතය ශක්තිය අපතේයෑම පනර්ජනනය ශක්ති සම්පත් ගවේෂණය නොකිරීම යුද කටයතු දේශපාලිනික ගැටලු නිද මලශක්තිි අළමනා කරණය කිරීම නිසා මතුවන ගැටලු විවිධ තාක්ෂණික ගැටළු මතුවීම ඇතැම් ශක්ති සම්පත් ලබාගැනීමේ තාක්ෂණය ඇතැම් ශක්තිි සම්පත් සංශුද්ධ කර ගැනීමේ ක්‍රමවේද වල ගැටුළු තියනෝ කියල කියනකුති පැදිණේ එදින එදා ශක්ති පරිබෝජනය න්‍යාමණය එදිනෙදා අප පරිභෝජනය කරන්න ශක්ති ප්‍රමාණය කිසියම් මැනීමකට ලක්කර ඒ වෙනස්කම් පිළිබඳ අවබෝධීෙන් සිටියයුතුය එමගින් ශක්තිහානය අවුමකරගත හැකිය ශක්ති පරිභෝජනය අධීක්ෂණය විවිධ ආයතනය වෙතගො, ශක්ති පරිබෝජනය පිළිබඳ විගණනයන් සිදුකර නිර්දේශසා උපදේ සිදිරිපාත් කරමින් ලන අධිකාරය දැනුවත් කිරීම අධීක්ෂණය අරමුණයි. මෙදී පරිභෝජන ශක්තිය අඩුකිරීම සහ ශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ ජනතාව උනන්දු කිරීමක් සිදුවේ. ශක්ති කාර්යක්ෂමතාව එමු ශක්ති පරිභෝජනය කළමනාකරණය කිරීම තුළින් පරිභෝජනය කළමනාකරණය කිරීම තුළින් කිසියම් සේවාවක් සැපීම සඳහා අම ශක්ති ප්‍රමාණයක් භාවිතා කිරීම ශක්ති කාර්යක්ෂමතාව ලෙස හැඳින්බේ. ශක්ති ආර්යක්ෂමතාව තුළින් ශක්ති පරිභෝජනය කළමනාකරණය සහ පාලනය වැඩිදියුණු කළ හැකිය එසේම අඩු ශක්තියක් වැයකොට වැඩිසේවාවක් සැප්පී මටදකැ හැකියාව ලැබේ. සේවා භාවිතා නොකරසිටේම හෝ සේවා පාලනය මින් අදහස් නොකිරේ. ශක්තිය තිරසාර ලෙස භාවිතය හයිලයිකන් තිරසාර ශක්තියක යන්නේ උනර්ජනීය ශක්තියටමයි. ඒක න්න සූරිය ශක්තිය සුළද ජෛවස්කන්දය වගේව. පුනර්ජනනීය ශක්තිය තිරසාර ශක්තිය ලෙසද හැන් සැලකේ. උනර්ජනය ශක්තිය තිරසාර ශක්තිය ලෙසද සැලකේ. නර්ජනය ශක්ති සම්පත් භාවි්‍යය පහළමත්තමක පැවතීමට හේතු උනර්ජනනීය ශක්ති සම්පත් භාවිත්‍ය පහළමටටමක පැවතීමට හේතු යම්යම් තාක්ෂණක හේතු මත්වීම විශාල ප්‍රාක්ධනයක් අවශ්‍ය වීම ෑම රටකම සமானව வி්‍යපතන් වී නොතිබීම් නවීම අවිත ගෘුවනිර්මාණ ශෙල්පේද්දී ස්භාවික්‍ය ශක්ති සම්පාත්් භාවිත්‍යයේ වැදගත්කාම නිවස්ත තුලවායුසංසරණය මනාව සිදුවීම සඳහා අභශ්‍ය පියවර ගැනීම ඉතා වැදගත්වී සූරය ශක්තිය නිවස තුළට පතනයවීමෙන් නිවස තුල උෂ්ණත්්‍යය ඉහලයයි එබැවින් නැගෙනහිර හාහ බටේර දිශාවට ජැනෙල් තැබීම යෝග්‍යය නොවේ කයිල්ලැ් කර කෙටි පශික දානකුව. ඇැගනයට සහ බටට ජැනෙල්දාන්න හොදනැල් එන හොඳ මොන දිශාවටද උතුරුසා දකුණු දිශාවට ජැනල් තැබීමෙන් මනාවායු සංසරණයක් හා නිවස තුළ ස්භාවික සිසිලනයක් පවත්තා ගතහැක ස්වභාවික වාතන ක්‍රමමගින් කෘතිමවායු සඳා වෑවන්න විදුලිය ඉතිරිකර ගතහැක ගන් ෆෑන් වගේ විදුලි පංකා දවල්කාලයේදී ඇතිවන දිවාලෝකය ප්‍රයෝජනයට ගැනීමෙන් ආලෝකය නිපදවා ගැනීම සඳහා දිවාලෝකයට සංවේදී පහන් නිපදවා තිබේ. එමගින් විදුලිය සඳායන වියදම විශාල් ලෙස අඩුකරයි. නිවසතුළ ගණකම් තිරරති භාවිතෙන්වාය සමීකරණයේදී සිදුවන තාපොහුවමාරුව අඩුවේ. එබැවින් වායු සමීකරණය සඳ වැෑවන විදුලිය පිරිමසාගත හැකිය ස්වභාවික වර්ෂාජලය යොදා ගැනීම බොයිලේරු චිමිනිිය හරහා ධහනයෙන් පිටවන වායුවල අඩංගු අධික තාප ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් බොයිලේරු ක්සාහ විධ ධානපෝෂක වායු රත්කර ගැනීම සිදුකරයි. පරිසර ඉතකාමී ස්වභාවික ශක්ති සම්පත් භාවිත්‍යය හඳුන්වා දීම ඉට පස්සය අපිට සම්මුතින් දෙකක් ගැන දැනැගින් ඕන එකක් තමයි ඕසෝන්වියන ආනිකරන වායු පාලනය කිරීම ඒකට අපි කැනිිපතේ මොන්ද්‍රියල් සම්බෘතිය ඕසෝන්වියන ට්‍රල් සම්මුෘතියහරිතාගාර වායවිමෝචනයට අවම කිරීමට ඇති කරගත් සම්මුෘතියට අපි කැඩිපුතේ කියතෝ සම්මුෘතිය හක එක හනවා ියුවගතසාහ කෙටි ප්‍රශ්නිවල අවසාන කොටස ශ්‍රී ලංකාවේ පරිසර කළමනා කරණය පිළිබඳ නීතිරේසි සහ පණත් ක්‍රියාත්මක කරන ආයතන මධ්‍යම පරිසර අධිකාරය වනසන් රක්ෂණ දෙපාර්තමේන්තුව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරය හා බෝවිද්‍ය පතල් සමීක්ෂණ පතාල් කාර්ංශය එක එකටලිවත්කමන්න එක තාජ්‍ය දැවසංස්ථාව ජාතික මැණක්හා ස්වර්ණාබරණ අතිකාරි අරපිති අපි මෙතෝර පාඩම පාඩන්ටික ඔක්කොම ඉවර වෙනවා පුතාලට වාර විභාග නිසා ලබන සතියමන් නිවාඩුවත් දෙෙනවා අපි ඊළංඟ සතිය පටන් ගනි කෙටි සටහන් වලි හරිනින් තඒකට සූදානම් වෙලා මෙන්න දහේ බෝටික පතක් කර කියෙන යන එක වරුණා මේ කො හ ජවිද්‍යා ලෑස්ටි කරලා තියෙන දෙන්න